සල්ලි පොකුරු කතාව සමග එකතු වෙලා ඉන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුළින් මේ ගැන කතා කිරීමටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව විශේෂ කතාවක් විදියට සිහිපත් කරලා දෙන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී කතා කරන ප්‍රධාන කාරණාවක් තියෙනවා කියන කාරණයත් අද වීඩියෝ එක තුළින් කතා කරන සුවිශේෂී අංගයක් විදියට තමයි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උත්සාහ කරන්නේ කියන කතාව මට මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න ලැබෙනවා කියන කාරණාව ගැනත් ඉතින් ඉදිරියට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැනත් මම මතක් කරනවා. ඉතින් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක මෙන්න මේ වගේ කාරණාවක් විදියට තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න ලැබෙන විශේෂම කාරණාවක් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක ඔස්සේ මම කතා කරන්නේ. ඉතින් තව දෙයක් ගැන මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක කවුරුත් හිතුවේවත් නැති කාරණාවක්. ඇත්තටම කියනවා නම් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. කොටින්ම කියනවා නම් දැන් නිෂි සහ එතකොට අපිට ඉදිරියේදී කතා කරනවා දකින්න ලැබෙන්නේ ලෝය මහත්තයා. ඇත්තටම ලෝය මහත්තයා එකම එක දෙයයි මෙතනදී කියන්නේ. ඇත්තටම කියනවා නම් ඔයා මේ විදියට මාව සැක කරගෙන ඉඳී කියලා ඇත්තටම මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔය අනුරාධ කියන දේවල් මේ වෙලාවේ ඇත්තටම ලොකුවටම විශ්වාස කරගෙන තමන්ව අවිශ්වාස කරයි කියලා තමන් කවදාවත් හිතුවේ නැහැ. හැබැයි මේ වෙනකොට වෙලා තියෙන එක ඇත්තටම කියනවා නම් අනුරාධ කියපු දේවල් නිසා නිෂි වෙනස් වෙලා. නිෂි තමන් ගැන ඇත්තටම ලොකු අවිශ්වාසයකින් තමයි කටයුතු කරන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවා නම් දරාගෙන ඉන්නත් පුළුවන් කතාවක් නෙවෙයි කියන කාරණාව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්න ලැබෙන විශේෂම කාරණාවක් බවට පත්ුනේ කියන කතාව මට අද වීඩියෝ එක හරහා මතක් කරන්න ලැබෙන විශේෂම දෙයක් වෙනවා. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන මෙතනදී කතා කරන්න ඕනේ. ඒ තමයි ඇත්තටම මම හිතාගෙන හිටියේ නිෂි මාව සැක කරන එකක් නැහැ කියලා. හැබැයි වුණත් නිෂි මාව සැක කරපු එක ගැන ඇත්තටම ලෝය මහත්තයාගේ හිතේ තියෙන වේදනාව ගැන තමයි මෙතනදී ඇත්තටම තේරුම් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව අපි අද වීඩියෝ එක හරහා මතක් කරන ප්‍රධානම දෙයක් බවට පත් වෙනවා කියන කතාව මම ඔයත් එක්ක කතා කරනවා. ඉතින් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ දේවල් අපි කවුරුත් ඇත්තටම මෙතනදී හිතන්නේවත් නැති දේවල්. කොටින්ම කියනවා නම් ඇත්තටම කියනවා නම් නිෂීට මේ කියන දේවල් එක්ක නිෂි කියන්නේ දැන් මේ වෙන දේවල් එක්ක Tamanට ඇත්තටම හිතාමතාම තමයි මේ හැමදේම සිද්ධ කරන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් Tamanගේ ජීවිතෙත් ඇත්තටම නොහිතන වෙලාවක කරදරයකට මුණ පාන්න පුළුවන්. ඉතින් මේ ගැන හොයලා බලන එක තමන්ගේ වගකීමක් විදිහට තමයි මෙතනදී කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්න කියන කාරණාව මම මෙතනදී මතක් කරලා දෙනවා. හැමදේම තේරුම් ගන්න ඕනේ හිතලා බලලා හොයලා බලලානේ. ඉතින් ඒ නිසා එකට ලොයට මැදිහත් වෙන්න එපා කියන එක කෙලින්ම ඇත්තටම මෙතනදී නිෂි කියන්නට ඉඩකඩක් තියෙනවා කියලයි මතක් කරන්නේ.